ගරු ස්වාමීන් වහන්ස සීලය දිවි හිමියෙන් රකින්න අනිත් අය ගැන හිතන නිතරම තමන්ගේ කුසල ශක්තිය වර්ධනය කරගන්න පින් කරගන්න කෙනෙක්ට පිළිකාවක් වෙනි දරුණු රෝගයක් වැළඳෙන්නේයි ඒ තත්ත්වය අපිට ඔබ වහන්සේ ධර්මානුකූලවම පැහැදිලි කර දෙන්න මෙහෙමයි නෝන හුඟා වෙලාවට නෝන ඔය පිළිකා කියන සම්බන්ධයෙන් සකස් වෙන්නේ ද්වේෂය කියන කාරණේ මත නමුත් මේ දේශයේ මේ ජීවිතේ වැඩුවා වූ ද්වේෂය නොවෙන්න පුළුවන් ඒක සංසාරේ පුහුණු කරන් ආපු අපි අතීතයේ කළා වූ අකුසල් විපාකයක් වෙන්න පුළුවන් ඒතකොට මේ අකුසල් විපාකයට අදාළව මේ ජීවිතයේ විපාකයට අනුව තමයි නෝන හුඟාක් වෙලාවට ඔය පිළිකා වෙන දේවල් මතුවෙන්නේ ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් මේ ජීවිතයේ ද්වේෂය කියන කාරණේ හීන කරගන්න මොකද අපි ද්වේෂය කියන කාරණේ වඩන්න අපි මව් කුසේදීමයි පුහුණු වෙන්නේ තේන දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ අර දරුවා දරු ගැබේ ඉඳගෙන කොච්චර ද්වේෂයෙන් කොච්චර මේක මගේ කරගෙන ඉන්නවද කියලා නේද අම්මා නැවෙන මොහොතක් පාසා අම්මාට රිදෙන මොහොතක් පාසා අම්මා උදරය තද කරන මොහොතක් පාසා ඒ දරුවා ද්වේෂය ඇති කරගන්න කුසේද මොකද යාට ද්වේෂයට දාලා පංච පාදනස්කන්ධේ සකස් වෙනවා වේදනාවට අදාළව එතනින් තමයි අපි මේක පටන් ගන්නෙ එතකොට බලන්න ඒ දරුවා ලෝකෙට බිහි වෙද්දී ලතෝනේ කියගෙන කෑ ගහන්නේ මොකක්ද සාංශාරික පුරුදු කළා වූ ද්වේෂය වෛරය සමහරු නොදන්නා භාවයට කියනවා මේ කිරි දරුවාගේ හිත ප්‍රභාස්වරයි කියලා. ඒ කියන්නේ අලුත් උපන් දරුවාගේ හිත ප්‍රභාස්වරයි කියලා. හිත ප්‍රභාස්වර රහතන් වහන්සේගේ පමණයි කෙලෙස් වලින් ප්‍රභාස්වර හිතක් තියෙන රහතන් වහන්සේට පමණයි. මේ අලුත උපදින දරුවා කියන්නේ බරපතල වූ අකුසලයන් දරාගෙනයි ලෝකෙට එනියාගේ කෑ ගැනීම බලන් දරුවෙක් යටි ගිරියෙන් කෑ ගන්නකොට අම්මාගේ උණුසුමෙන් ගන්නකොට කොයිසම් වේගෙන් එයා කෑ ගන්නවා. ඒතන මේ ද්වේෂය අපි මේ සෑම දෙයක් තුළින්ම මතු කරගෙන එනවා. ඒ මතු කරගෙන ආවට පස්සේ ඊට පස්සේ අපි පාසල් අධ්‍යාපනයේ ගියාට පස්සේ අපි මොකද කරන්නේ? අධ්‍යාපනයේ නිසා අපි ද්වේෂය ඇති කරගන්නවා. පන්ති කාමරේ මට වඩා තව කෙනෙක් දක්ෂ නම්, තව කෙනෙක් ලකුණු ගන්නවා නම්, තව කෙනෙක් පළවෙනියා වෙනවා නම් ඒ සෑම මොහොතකම අපි ද්වේෂය කියන කාරණේ සකස් කරගන්නවා. ඉතින් මේ ද්වේෂය පුරුදු කරමින් තමයි අපි එන්නේ. ඒ පුරුදු කරමින් එනකොට නෝනා අතීතයේ කළා වූ ද්වේෂයනුත් මතුවෙන එනවා. ඒ මතුවලා ඒ ඊට අදාළ රෝගාබාධය සකස් වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ ඊළඟට කියනවා නෝනා මේ රූපයේ නිරේතුරුවම කායાનුපස්සනාවෙන් දකින්න කියලා. මේ රූපයේ නිරේතුරුවම කායાનුපස්සනාවෙන් දකින්න මේක අනිත්‍යභාවයට පත්වෙන රූපයක් කියලා කියද්දී අපි රූපලාවර්ණ ක්‍රමහරහා මේ රූපය නිරේතුරුවම ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට මේ රූපය නිරේතුරුවම ඉස්මතු කරලා පෙන්නන මොහොතක් පාසා අපි තුල වැඩෙන්නේ අකුසල් සිතක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කාන්තාවක් යම් පිරිමියෙක් තමන් ශරීරයට අඳින ඇඳුම තුලින් තමන්ගේ ඇවතුම් පැවතුම් තුලින් යම් කෙනෙක්ගේ හිතේ කාමයන් සකස් කරනවා නම් ඒ කෙනා නිරේතුරුවම අකුසලයක් රැස් කරගනිමින් සිටින්නේ කියලා. අපි කියමු නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන ශාරීරික නිරාවරණ ඇඳුමක් ඇඳගෙන කාන්තාවක් නැත්නම් තරුණෙක් පාර යනවා කියලා. එතකොට දැන් එයා මේ නොගැලපෙන ඇඳුම ඒ ආකාරයෙන් අඳින්නේ ඇයි? එයාගේ රූපය ඉස්මතු කරලා පෙන්වන්නේ. ලෝභ සිතක් එයා තුළ සකස් වෙලා. තෘෂ්ණාවක් එයා තුළ සකස් වෙලා. මොකද්ද තෘෂ්ණාව? මගේ රූපය ලස්සනයි. මගේ රූපය ලස්සනයි ලෝකයේ මේක පෙන්වන්න ඕන කියන තෘෂ්ණාව තුළයි ඊට අදාළ ඇඳුම එයා අඳින්නේ. එතකොට අනිවාර්යෙන්ම එයා තුළ ලෝභ සිත සකස් වෙනවා. එතකොට මේ ලෝභ සිත් සකස් වෙනවා වගේම නිරේතුරුවම මේ නවීන රූපලාවන්න ක්‍රමයන් තුළින් එයා එක 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 ක්‍රමයකට මේ රූපය ඉස්මතු කරගන්න පෙන්නනවා. ශරීරයට තද ඇඳුම් ඇඳලා ශරීරයට ඔරොත්තුණු දෙන්නා වූ ඇඳුම් ඇඳලා ඒවා වෙනකොට ශරීරයේ තියෙනා වූ ලේ ධාතුව නැත්තම් මාංශ තද වෙලා ඒවා කැටි වෙලා ඊට අදාළ අකුසල් විපාකයන් මතුවෙන්න පුළුවන්. එහෙමද? මොකද එයා හැම වෙලාවම ලෝභ සිතකනේ ඉන්නේ. තෘෂ්ණාධික සිතෙන් ඉන්නේ. තෘෂ්ණාධික සිතෙන් එයාත් අකුසල් කරගන්නවා එයාගේ රූපේ දකින්න අනිත් කෙනා අකුසල් කරගන්නවා. එතකොට එයාගේ රූපය ඕනෑමට වැඩිය තද කරලා ඇඳුම් ඇඳීම නිසා ඒ තියෙන මාංශ පේශීන් තද වෙලා හිර වෙලා ලේ ධාතුව කැටි වෙලා ඒවා නිසා පිළිකා මතුවෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් දැන් මේ පිළිකාව මතුනේ හේතුඵල ධර්මයක් නිසා. මොකද එයා රූපය නිත්‍ය වශයෙන් ගත්තා තෘෂ්ණාව ඇති කරගත්තා ලෝකයට රූපය පෙන්වන්න ඕනේ කියන තැන ඉඳන් අන්‍යා රූපය අයිතු ආකාරයෙන් හිර කරන්න තද කරන්න ගිහිල්ලා ඊට අදාළ විපාකයන්ට ඒක තමයි හේතුඵල ධර්මය. ඔවා වැඩි වෙනවා මිසක් අනාගතේ කවදාකවත් අඩු වෙන්නේ නැහැ.